තෙල් සේවකයෝ විදිහට අපි කාංචන විජයසේකර අමාත්‍යතුමාගේ වහසි බස් දෙඩන ඒ අමාත්‍යගේ කාර්යාලය වට කළා. අපි එනකොට බස් දොරෙන් අමාත්‍ය පැනලා ගිහිල්ලා අපි නිකන් නෙමෙයි ආවේ. අපි ආවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයටත් ඒ පැත්තෙන් ආවේ මග ඇරලා වෙන පාරවල් වලින් ගියේ නැහැ. පොලිස් නිලධාරි මහත්වරුන් අපි වෙන පාරවල් වලින් හරවන්න හැදුවා. හැබැයි අපි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහින් ඇවිල්ලා රොඳ බැඳගෙන ඇමතුමාගේ කාර්යාලය වට කරලා තියෙනවා. ඇයි මේ වට කළේ? ඇමතිවරයා අද සූදානම් වෙන්නේ 2002දී රනිල් වික්‍රමසිංහල කරපු මඟෝඩි වැඩේට පණ පොවන්න. ලැජ්ජ නැද්ද? එදා බලය ගන්න පොහට්ටුවේදී ඒකට විරුද්ධ වෙච්ච අය අද රනිල් වික්‍රමසිංහත් එක්ක අත්වැල් බැඳගෙන අපේ ෂෙට්ටික පිරිපාදුව මුතුරාජ වෙල ඒ වගේම කොළොන්නාවට කන කොක අඬන්න කටයුතු කරලා තියෙනවා. ඇමතිතුමයි රනිල් වික්‍රමසිංහයි දෙන්නම එකට තියලා පරාද කරන්න තමයි මේ ජනබලය සේවක බලය අපි හදලා තියෙන්නේ. අපි කියනවා එහෙම බැරියා ඉන්නවනම් මග අරින්න එපා, සේවකේ විදියට අපි ඔක්කොම එක මිටකට එකතු වෙන්න කියලා. අපි මග ඇරියේ නැහැ. අග්‍රාමාත්‍යවරයාගේ රනිල්ගේ කාර්යාලය ඉස්සරහින් තමයි මෙතෙන්ට ආවේ. අපිව හරවලවන්න කාටවත් බැහැ. බැනර් පෙරලාගෙන මෙතෙන්ට ආවේ. මේ කඩජ තෙල් සේවකයෝ පිරිපහදුව විදියට, කොළොන්නා විදියට, ප්‍රධාන කාර්යාලය විදියට, මුතුරාජ වෙල විදියට අද මෙතෙන්ට ඇවිදිලා අත්වැල් බැඳගත්තේ අපේ ලාභ ප්‍රයෝජනවලට නෙවෙයි, ඇමතිවරයාගේ Facebook මාෆියාවෙන්. අද සේවකින්ට ගහන්න පටන් අරන් තියෙනවා. පෞද්ගලිකරණය හොඳයි කියන්න Facebook ජාවාරම පටන් අරගෙන තියෙනවා. අපි ඒක පරද්දන්න රට පුරාම ජනතාවගේ ජාතික සම්පත් විදියට, කණිජ සම්පත විදියට මේක රැක ගන්න ඕන. ප්‍රගතිශීලී ජනතාව එකට අත්වැල් බෙද ගන්නවා. ඇමතිතුමා වහසි බස් දොඩවනවා. එක පැත්තකින් කියනවා මේ විරෝධතාවලට තියෙන අයිතිය පිළිගන්නවලු. අයිතිය පිළිගන්නව නම් මේ අපි කියන දෙයට ඇහුම්කන් දීපල්ලා. හොරෙන් පැන යන්නේ නැතුව අපි මේ කියන දේ ඇහුම්කන් දීපල්ලා. වෘත්තීය සමිති 11ක් එකට එකතු වෙලා කෑ ගහලා කියන්නේ ඒ මොකද්ද කියලා දැනගන්න ඕන. අද පොහට්ටුවේ යුනියන් එකත් එකතු වෙලා මේ වැඩේ කරද්දී ඇමතිවරයා ඇහුම්කන් දෙන්නේ නැත්තම් මොකද්ද වෘත්තීය සමිති? ඒක නිසා අපි කියනවා වෘත්තීය සමිති විදිහට 11ක් එකතු වෙලා තියෙනවා. ෂෙට් ටික දෙන්න, පිරිපහදුව වහලා දාන්න, බොරතෙල් ටික හොර බොරතෙල්, බොරල් එනර්ජි කියලා ඒ ඇමතිවරුන් අටවගත්ත සමාගම් වලින් බොරතෙල් ගන්න වැරුණුකොට වෙන තැනකින් බොරතෙල් ගන්න බෑ. අද සංස්ථාව සෝචනීය ඉරමකට අද වටලා පොලිස් ගානේ ජනතාව දුක් විඳිනවා. ඒ වගේම දීවරයට තියෙන භූමි තෙල් ටිකේ මිල වැඩි කරලා ඉතාමත් බරපතල අපහසුතාවයට පත් කරලා තියෙනවා. ඒක සංස්ථාව ලාභ ලබන්න නෙමෙයි, ජාවාරම් කාර්යිට මිල වැඩි කරලා පෞද්ගලිකරණය කරන්න හදනවා. අපි ඉතිහාසය හොඳට දන්නවා, මේක නවත්තන්න ඕනේ. මේ සෙල්ලම ඉතිහාසය පුරාම කණිජ තෙල් සංස්ථාව පාඩුයි 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 කියලා මිල අසීමිත වැඩ කළා, ජනතාව පීඩාවට පත් කරලා අවසානයේදී ජාවාරම් කාර්යයෙන් 11ක් අතට බජර දේශපාලකයෝ ලියාපදිංචි කරපු ජාවාරම් කාර්යය 11ක් අතට මේක පූජා කරන්න හදන්නේ. ඒක නිසා තමයි තමන්ට පුළුවන් ආකාරයට සෙත් සාන්ති වලින්ද, එහෙම නැත්නම් සටන් පාට වලින්ද හැපෙන්නද සූදානම් සේවකයෝ තමයි අද පිරිපහදු ඉඳන් ආවේ, කොළොන්නාව ඉඳන් ආවේ, මුතුරාජ වෙල ඉඳන් ආවේ. ඒක නිසා හෙට දිනේදී ඇමතිතුමා වහසි බස් දොඩවන නම් අපි ප්‍රතිවිව්වගත කරනවයි කියලා ප්‍රතිඥා දෙනවා නම් ඇමතිවරයා, අද අපි මෙතන ප්‍රතිඥා දෙනවා සේවකෙන් ඉස්සරහා අපේ හඬට හුඟක් දෙන්න නැත්නම් අපිත් එක්ක බැහැලි කරන්න ඉස්සරහට එන්නේ නැතුව පස්ස දොරෙන් පැනලා යනවා නම් අපි ඇමතිවරයාට කියනවා මේක වෘත්තීය සමිති විතරක් එකතු කරලා දිනන්න බැරි නම් අපි ඔය පාර්ලිමේන්තුව දියවන්නාවෙන් එලෝල දාන්න අවශ්‍ය ජනබලය අපි හදනවා. ඒකන කඩජ තෙල් සේවකයා එකතු කරගන්නවා.
මුණ්ඩ බලය සම්බන්ධව අවධානමක් ආවොත් විතරයි මේවා කුලගන්නේ. ඒක නිසා කුටු රත් වෙන්න පිටිපස්ස දොරෙන් පලා යන්න විදිහට අපි හෙට වෙනකොට ජනතාව සංවිධානය කරනවා. ජනතාවත් එක්ක අත්වැල් බෙද ගන්නවා. ජනතාවට ආරාධනය කරනවා හෙට දිනේදී. ඇමතිවරයාගේ Facebook campaign එකෙන් කරන බොරු ප්‍රචාරවට රැවටෙන්න එපා. ඕක නෙමෙයි ඇත්ත. කණිජ තෙල් සේවකයාට මහා දෙවන්ත පඩියක් නැහැ. ඔවුන්ට මහා දෙවන්ත අතිකාල නැහැ. ඔය අමූලික බොරුවක් තෙල් සන්තාව වහනකොට අනේ වහල් හරි කමන්නේ බේර ගන්න කියලා කෑ ගහන ජනතාවට දෙන ටොපියක් විතරයි. හෙට දිනේදී මේ කණිජ තෙල් සම්පතට විදුලියට ජල සම්පාදනය ඇතුළු ආයතන 39කට කරන මහා විනාශයෙන් මේක බේර ගන්න ජනතා ව්‍යාපාරයක් ගොඩ නගනවා. කණිජ තෙල් සේවකයා මුල් කරගෙන අරගලය පටන් ගත්තේ ජනතාවේ අකිල් තෙල් නීතිගත සංස්ථාවෙන් කියලා අපි කියනවා. නවත්තපු අරගලය නැවත පටන් ගන්නවා. ජනතාවට ජය වේවා.